මේ සැන්දෑවේ මා ඔබ ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වන්නේ අදානය addictive behavior ගැන. ඇබ්බැහි වීමෙන් ළමයි ක්‍රියා කරන්නේ ඇයි කියලා. මේකට හේතුව අපි දැනගත යුතුයි. ඊයේ මාම හම් වෙන්න ආව අවුරුදු 14ක ළමෙක් හොඳ ඉස්කෝලේක හොඳ දෙමව්පියන්. එයා ඉඳගත්ත ගමන් කිව්වා මම තරහෙන් ඉන්නේ කියලා. ඉතින් එක පාට මම දැනගත්ත මේ තරහ එන්නේ කොහෙන්ද කියලා. දැන් අපේ මොලේ මම මේක මීට ඉස්සෙල්ලත් කළා තියෙනවා මොලේ පත දෙකක් තිබෙනවා. අපි සාම්‍යශීලී ලෙස විධායක ලෙස හිතාමතා එක්සිකියුටිව් එම්පැතික් වැඩ කරන්න ඕනේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් හිතාමතා think and do. එතකොට ඒ පතේ තිබෙනවා ඉනිෂියේෂන් ආරම්භය නැවිගේෂන් තරණය සක්සස්ෆුල් ඉන් කන්ක්ලූෂන් ඒ කියන්නේ සාර්ථක නිමාව වෙල් ඩන් රිවෝඩ් එක. රිවෝඩ් කියලා කියන්න ඕනේ අපේම ඇතුලෙන්. ඉතින් ඒක ඒක ඒ ඒ සිතාමතා ක්‍රියා කිරීමේදී පැයකට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඒකට කියන්නේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් ඔෆ් තෝට් කියලා. ඒ කියන්නේ සම්මත චර්යා චින්තක පද්ධතිය සැලැස්ම සම්මත චර්යා චින්තක එහෙම නැත්නම් චින්තක චර්යා සැලැස්මක් තිබෙනවා ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් ඔෆ් තෝට්. එතකොට ඒකේ පළවෙනි මිනිත්තු 45 ඩොපමයින් ක්‍රියා කරලා අපි සේලියන්ස් ඉලක්කයට වැඩ කරනවා. ඊළඟට මිනිත්තු 15ක් ඒක එතකොට ඩොපමයින් ක්‍රියා කරලා අඩු වෙන්න ඕන. ඊළඟ මිනිත්තු 15 අපිට සෙරටනින් ක්‍රියා කරනවා. සෙරටනින් ක්‍රියා කරාම විචක්ෂණය වෙච්ච දේ හොඳද හරිද අපි ඒක ඉම්ප්‍රූව් කරන්න කොහොමද කියලා ආපසු සිතාමතා බැලීම සමාලෝචනය යන ඔක්කොම සෙරටනින් නිසා තමයි සිද්ධ වෙන්නේ. ඒකට කියන්නේ සටයිටි කියලා. ඒ සෙරටනින් ක්‍රියා කිරීමෙන් තමයි අපිට රිවෝඩ් සෙන්ස් එක එන්නේ. ඒක හොඳට කරා තව සැරයක් මම මේක කරන්න ඕන කියලා. එතකොට පහුගිය පැයේ වැඩේ නිමුණාට පස්සේ ඊළඟ පැයක අපි හිතාමතා පටන් ගන්න ඕන අර රිවෝඩ් මොටිව් එක ඇතිව. ඒක රිෆ්ලෙක්සිව් නෙවෙයි ප්‍රතික්‍රියක නෙවෙයි අපි හිතාමතා පටන් ගන්නවා. දැන් ළමෙක් ඩිජිටල් ස්ක්‍රීන් එකේ ගොඩක් වෙලා ඉන්නකොට ඒ ළමයා හිතාමතා නෙමේ පටන් ගන්නෙ පහුගිය පැයේ සිද්ධ වෙච්ච දේ මේ පැයට බලහත්කාරයෙන් ළමයාව තල්ලු කරනවා. එතකොට ඒක ඇඩික්ටිව් බිහේවිය වෙනවා. ආදානය වෙනවා. ඇබ්බැහිවීමක් වෙනවා. එතකොට අර ඩෝපැමීන් වැඩි වී අඩු වෙන්න ඕන එක ළමෙක් ඩිජිටල් ස්ක්‍රීන් එකේ පික්සල් ස්ක්‍රීන් එකේ ෆාස්ට් කාටූන්ස් ඩිජිටල් ගේම්ස් වල යෙදෙනකොට මිනිත්තු 25ක් යනකොට ඩෝපැමීන් අඩු වෙන්න නෙමෙයි ක්‍රියා වෙන්නේ ඩෝපැමීන් එන්න වැඩි වෙනවා. ඊට අමතරව ඩෝපැමීන් 1 ඩෝපැමිනර්ජික් 1 DA1 ප්‍රතිග්‍රාහකය physiological DA2 ප්‍රතිග්‍රාහකයේ addictive ප්‍රතිග්‍රාහකයේ වෙනස් වල ළමයාගේ ඩෝපමින් දැන් අඩු වෙන්න නෙමෙයි ඉන්නේ එන්න එන්න අර චර්යා චින්තක පතවල ඩෝපමින් එන්න එන්න වැඩි වෙනවා. අඩු වෙන්නේ නැති නිසා සෙරටනින් වලට ක්‍රියා කරන්න බෑ. සෙරටනින් උඩ පහළ යනවා. අර වැඩේ සාර්ථකව නිමා වුණා well done ඒක කොහොමද ඊළඟ සැරේ ඊට වඩා හොඳට කරන්නේ කොහොමද ඒ කිසිම පෙරහුරුවක් සහ විචක්ෂණයක් ළමයට නැති වෙනවා. ඉතින් ඒක තමයි ආදානයේදී වෙන්නේ. එතකොට ළමයා කොහටද යන්නේ? ඒ ඊළඟ පැයදී එතකොට ළමයා වැඩ කරන්නේ හිතාමතා නෙමෙයි. අපේ තව ට්‍රැක් එකක් තියෙනවා බොටම් අප් රෙගුලේෂන්. අන්තිමට සිද්ධ වූ උත්තේජවත් තීව්‍ර දේ ඒ ළමයාව දැන් ප්‍රොපෙල් කරනවා, ගම්මිය කරනවා, ඉදිරියට තල්ලු කරනවා, ඉම්පල්සිව් වෙනවා, අධිගාමික වෙනවා, අධික්‍රියක වෙනවා. අවධාන පරාසය සම්පූර්ණම අඩිවල ඒගොල්ලෝ ඉන්නේ වෙන මනෝ ලෝකෙක. ඒවා තමයි මූලික ලක්ෂණ ADHD කියනා වූ සන්ධානයේ සින්ඩ්‍රෝම් එකක්. ඒක attention deficit hyperactivity disorder එක. ඉතින් ඒ ලක්ෂණ ගොඩකට හේතුව ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් ළමයා මත ඇතිවෙන උත්තේජ ඒ පික්සල්ස් දෘෂ්ටි විතානේ හරහා ന്യൂറോണ അതിവേഗി කරනවා. ඇත්තෙම യൂണിഡയറക്ഷണල් ന്യൂറോൺസ് മൾട്ടി ഡയറക്ഷണൽ ഫയറിംഗ് වලට යනවා. റെസ്റ്റിംഗ് സൗണ്ട് ബ്രെയിൻ එකේ වැඩි වෙනවා. ഡോപാമീൻ എന്നെ වැඩි වෙනවා. സെറട്ടോണിൻ ක්‍රියා කරන්න බැරි වෙනවා.
RAM memory brain එක අඩු වෙනවා. ඒව ඉතින් ටිකක් technical terms. සමහර විට computers වල තියෙන ඒවා මම කිව්වේ RAM memory එක අඩු වෙනවා. So the RAM memory goes down. ඉතින් මගේ මේ අද උදේ lecture එක මම ඉංග්‍රීසියෙන් කරේ. දැන් මේක සිංහලෙන් talk එක දෙන්නේ. ඉතින් මම Dr. Lalit Mendis මගේ අන්තිම post එක රජයේ වෛද්‍ය විද්‍යාලයක head of department pharmacology ඉතින් මේ විෂය pharmacology වලට අයිති වෙන්නේ dopamine serotonin balance එක වෙනස් වෙන නිසා බොහෝ වෙලාවට වෛද්‍ය විද්‍යාවේ ක්‍රමයේ වුණේ ADHD සඳහා methylphenidate වැනි drugs දෙන එක. දැන් මගේ research එකෙන් මම කියන්නේ මේකට drugs දෙන්න එපා. empathic learning therapy දෙන්න ඕන, empathic motor therapy දෙන්න ඕන. මේ දෙකම අපි innovative research වලින් කළා. මම දැන් ගිය අවුරුද්දේ ඒක present කරා අපේ SLM එකට. ඉතින් ළමයා එන්න එන්න අධිවේගී වෙනවා. දැන් මොනවද යාට බලපාන මේ පැයේදී ඊළඟ පැයට තල්ලු කරන උත්තේජ මොනවද? What are the stimuli that stimulates them to push them impulsively from this hour to the next hour? ඒ කියන්නේ ඊළඟ පැයේදී ආ හිතාමතා නෙමෙයි කරන්නේ. Bottom up regulation කියන්නේ මොකද? ඒ වෙනකොට amygdala එකයි hypothalamus එකයි hippocampus එකයි අර අන්තිමට ලැබුණු උත්තේජ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ උත්තේජ මොලේ ඇතුළෙම ට්‍රැක්ස් ක්‍රියා කිරීමෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටින් එන අලුත් උත්තේජ වෙන්න පුළුවන්. LED light, jazz සංගීතය, ඒ කියන්නේ 1 2 1 2 1 2 රිද්ම් එකකින් සංගීතය යනකොට යාව තල්ලු කරනවා ගම්මිය වෙන්න. That music is not for you to listen, for you to feel. ඒ මියුසික් එකක් තියෙනවා අහගෙන රස විඳිනවා නෙමෙයි කරලා බලලා රස විඳින්න ඕන. ඉතින් ඔක්කොම ඩිස්කෝ සීන් එකේ මියුසික් උත් මෙයා උත්තේජ කරනවා. ඇහෙන් දකින්න දෙයට ඇව උත්තේජ කරනවා. එතකොට ඒගොල්ලෝ ඉගෙන ගන්නවා රෙඩ් ඩයිස් තියෙන බීම හැම බීලා උත්තේජවත් වෙන්න. So the dopaminergic drive is sustained by certain food kinds and drinks and so on. ඉතින් මේ උත්තේජනය කොකේන් වලින් වෙන බලපෑමට සමාන නිසා මේකට ඉලෙක්ට්‍රොනික කොකේන් කියලා කියනවා. ඒ කියන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් වෙන උත්තේජනය මේ කොකේන් වලට සමානයි. කොකේනුත් ඩෝපමින් එන්න වැඩි වෙනවා, අඩු වෙන්න විදිහක් නැහැ. ඒකයි ඒක ඩික්ටිව් බිහේවිය වෙන්නේ, ඒකයි ඒක කම්පල්සිව් බිහේවිය වෙන්නේ. ඒ කියන්නේ ඒක නොකරාම බැරි චර්යාවක් වෙන්නේ. ඒක නිසා තමයි මේ බොටම් අප් රෙගුලේෂන් කියන්නේ. එතකොට ඒ අන්තිම පැයදී ආපු උත්තේජ මොනවාද? ඒක ආදෙම ඩිජිටල් ස්ක්‍රීන් එක, ෆාස්ට් කාටූන්ස්, ෆාස්ට් ඩිජිටල් ගේම්ස්. දෙක යම් කිසි දුකක්. ඒ කියන්නේ ප්‍රිය වියෝ වීම වගේ දුකක්. You know you lose someone, loved one in death and that may come back to you as a trauma. Then it becomes post-traumatic stress disorder, PTSD. ඊළඟට විභාගයෙන් ෆේල් වෙන එකක්. එතකොට pornography, gambling, එක එක sexual thrills. තිත්තකම, bitterness, vengeance, wanting to take revenge, වෙච්ච hurt එකක්, put down එකක් ගැන, rejection ගැන, තාත්ත කරපු දෙයක්, අම්ම කරපු දෙයක්, වෙන්න ඕන දෙයක් උනේ නෑ කියන හැඟීම, ඔය ඔක්කොම අධිවේගී උත්තේජන එක්ක ළමයි ක්‍රියා කරන්න පුරුදු වෙන්න පුළුවන්. දැන් post traumatic stress disorder නම් adults ලටත් හැදෙනවා. ඉතින් මේකදී අපිට මොනවද කර හැක්කේ? අපි දෙමව්පියන්ට කියන්නේ පුළුවන් තරම් උත්සාහ ගන්න ළමෙක්ට ස්මාර්ට් ෆෝන් එකක් නොදෙන්න. A level ඉවර වෙනකම් මම දන්නවා මේක අමාරුයි කියලා. ගොඩක් දෙමව්පියෝ O level වලදී ස්මාර්ට් ෆෝන් එක දෙන්නේ ටැග්ක් වගේ ළමයට. ඒක දුන්න ගමන් ළමයාගේ කරිකියුල පොටෙන්ෂල් එක බහිනවා. ශික්ෂණ පාඩම් යට කළ හැකි දේවල් අඩු වෙනවා, චරිතය වෙනස් වෙනවා මේගොල්ලෝ. ඒතකොට ඒ ලෙවල් එකට සීරියස්ලි ඉඳගන්නේ නැහැ. ඊට අමතරව දැන් ප්‍රශ්නයක් තියෙනවා, දැන් ඕ ලෙවල් කරලා ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කරමු කියන අදහසට යනවා. එතකොට ඒගොල්ලෝ මේ ඩොක්ටර්ස්ලා, ඉංජිනේර්ස්ලා, ආකිටෙක්ට්ස්ලා, ලෝයර්ස්ලා එහෙම වෙන්න හිතන්නේ නැහැ, ටීචර්ස්ලා, නර්සස්ලා වෙන්න හිතන්නේ නැහැ. අර ඕ ලෙවල් කරලා ඊට පස්සේ මොනවා හරි ඩිග්‍රී එකක් කරලා ගොඩක් අය හිතනවා IT කරමු, HR කරමු, ෆැෂන් ඩිසයින් කරමු, රයිට් බ්‍රේන් පැත්තට බර ගොඩාක් එන්ටර්ටේන්මන්ට් දේවල්, ඩෙකෝ, ෆැෂන් ඩෙකෝ දේවල් වලට. ඉතින් පිටරට යුනිවර්සිටිස් වල ඩිග්‍රීස් තියෙනවා. එතකොට අම්මලට කරදර කරනවා, තාත්තලට මේ ඉඩමක් විකුණලා හරි මාව අරින්න.
දැන් කොවිඩ් ප්‍රශ්නේ නිසා ටිකක් ඒක අඩපණ වෙලා තියෙන නැත්තම් ගොඩාක් ළමයි මෙල්බන් වල එහෙම ගිහිල්ලා ඉන්නවා හරියට රැකියාවකුත් නැහැ ඉගෙන ගන්නෙත් නැහැ ඒගොල්ලෝ නිදි මරාගෙන රැකියා කරනවා එහෙ ඉතින් අවුරුදු 17 ළමෙක් පවුලෙන් වෙන් වෙන එක හරිම නරකයි ඒක හොඳ නැතිම ක්‍රමයක් ඒක තමයි මේ ඩිජිටල් ස්ක්‍රීන් එකයි විකෘති අධ්‍යාපනයයි ඩිසයින් වෙලා තියෙන්නේ ඩිසයින් කරලා තියෙන්නේ මේ විදිහට අවුරුදු 17 ළමයා දෙමාපියන්ට බොහෝ කිට්ටුවෙන් සිටිය යුතුයි ඒකයි මම දැන් ගොඩක් මේ කොවිඩ් සයන්ස් සයන්ස් ඇන්ඩ් රීසන් ටොක්ස් ගොඩක් කරලා තිබෙනවා මම මේක මගේ 53 වෙනි එක මේක ඒ ක්ලිප්ස් අවශ්‍ය නම් කරුණාකරලා මට ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහලෙන් හෝ තර යම් යම් දේවල් තියෙනවා ඉංග්‍රීසියෙන් තමිල් වලට පරිවර්තන ඒවා මෙන්න මේ වට්ස්ඇප් නම්බර එක ලියා ගන්න +94 77 49 59 214 077 49 249 දැන් මම මේ කිව්වේ ඇඩික්ටිව් බිහේවියර් වලට ළමයා යන්නේ කෙසේද ස්ක්‍රීන් එක තුලින් සහ අනිත් උත්තේජන තුලින් ඇඩික්ටිව් බිහේවියර් කියන්නේ පෑයෙන් පෑට ඒ පහුගිය පෑයේදී මෙයාව ඊළඟ පෑයට තල්ලු කරනවා එයාට ඒ ගැන තීරණයක් ගන්න බැරි ලෙස අධිගාමික තල්ලුවීමක් තිබෙනවා ඇන් ඉම්පල්සිව් පුෂ් ඩු ද සේම් තිං ඉතින් මම කලින් කිව්වා මේකට මොකද පිළිතුරු එකක් ඩිලේ ද ස්මාර්ට් ෆෝන් ඇස් මච් ඇස් පොසිබල් ස්මාර්ට් ෆෝන් එක පොඩි ළමයින්ට දෙන්න එපා ඒක මඳුරෙක්ට දැලිපිහක් දෙනවා වගේ වැඩක් ද පික්සල් ස්ක්‍රීන් ඉට්සෙල්ෆ් හැස් ස්ටිමුලේෂන් පික්සල් ස්ක්‍රීන් එකේම තියෙනවා ස්ටිමුලේ කියන්නේ බ්ලූ ලයිට් එකේ ස්ටිමුලේෂන් එකක් තියෙනවා පික්සල් සෙලින් ස්ටිමුලේෂන් එකක් තිබෙනවා ඒකට අමතරව අධිවේගී ප්‍රෝග්‍රෑම් සාම ස්ටිමුලේෂන් එක වැඩි වෙනවා දැන් මේ කාලේ Zoom එහෙම කරන්න තියෙනවා නම් ඉස්කෝලේ Zoom නොන් ස්මාර්ට් ලැප්ටොප් හරි ඩෙස්ක්ටොප් එකකින් කරන්න ස්මාර්ට් ෆෝන් එකකින් iPad එකකින් ටැබ් එකකින් කරන වැඩ අවම කරන්න අවශ්‍යයි ඒ පික්සල් දිහා බලන් ඉඳීමේ කාලය අවම කරන්න අවශ්‍යයි මේක අපට තාත්තටත් බලපාන සත්‍යයක් මිනිමයිස් යෝ පික්සල් ස්ක්‍රීන් ටයිම් රිඩියුස් යෝ LED ලයිට්ස් ඇට් හෝම් ඉතින් ගෙදරත් එහෙම එහෙ තියෙන LED ලයිට්ස් අඩු කරන්න ඕන ළමයා පාඩම් කරන තැනට LED ලයිට්ස් තියාගන්නත් එපා ඒ වගේම නිදන කාමරේ සහ වොෂ්රූම් එකට LED ලයිට්ස් දාන්න එපා you'll get sleep disturbed ඊළඟට රෑ නැගිටලා ස්මාර්ට් ෆෝන් බලන්න ඊමේල් අරන්න WhatsApp කරන්න එපා you disturb your sleep දැන් ඔබ නිදාගන්නක මම මේක මගේ ලොස් පහක් තියෙනවා ඒක කරුණාකරලා කියව ගන්න බලා ගන්න මගේ ක්ලිප්ස් තියෙනවා මගේ Facebook timeline එකෙත් ඒ වගේම තිබෙනවා මගේ YouTube channel එකේ Dr. Lalit Mendis ඒකේ මම දීලා තියෙනවා නීති පහක් අවසහයෙන් පස්සේ මිනිමයිස් කරන් ඩිජිටල් ලයිෆ් එක එතකොට කෑම කන ගමන් කන්නේ කරන්න යන්න එපා ස්ක්‍රීන් එක එක දිගට මිනිත්තු 45කට වඩා කරොත් මිනිත්තු 25කට වඩා කරොත් ෆාස්ට් එකක් ඩිජිටල් ගේම්ස් උයි ෆාස්ට් කාටුනිස් මං කිව්වේ එන්න එන්න ඩෝපමින් වැඩි වෙනවා ඩෝපමින් යූ කර්ව් එක පල්ලෙහාට එන්නේ නැහැ එතකොට සෙරටොනින් වලට වැඩ කරන්න බෑ ඒතර විචක්ෂණය සහ සමාලෝචනය නැති වෙනවා ඒ කියන්නේ චෙක් බෑක් හවු ඩිඩ් ඇයි ඩූ ඉට් හවු ඩූ ඇයි ඉම්ප්‍රූව් මම මේක හොඳ කරා මීට හොඳට කරන්නේ කොහොමද මට වැරදින කොහෙද මට අඩුපාඩුනේ කොහෙද ඒ ඔක්කොම චෙක් බෑක් එක නැති වෙනවා ඒතර ඔබට තේරෙනවා ඒක ශික්ෂණයට විතරක් නෙමෙයි නාට් ඔන්ලි කරිකියුලම් ඉට් ඇෆෙක්ට් දෙයා කැරක්ටර් ඒක චරිතයට බලපානවානේ ආපස්සු සොයාබැලීම නැතිවීම එතකොට මේගොල්ලෝ මේ කියන්න පටන් ගන්නවා I hate fruit, I hate vegetables. මොකද ඒ ෆෘට් වලයි වෙජිටබල් වලයි සෙරටනින් තියෙන නිසා අර ඩෝපමින් ගැම්ම උත්තේජනය ටකල පල්ලහැට බහිනවා. You have to train them in food. ඊළඟට ඒගොල්ලෝ එක වෙලාවකට පැහැදිලිව ඉඳගෙන කන්නේ නැහැ. කනගමන චක් චික් චුක් කරනවා. මේ සිට ඉඳගෙන කන්නේ නැහැ. දෙමෝපියෙක් ඉඳගෙන කන්නේ නැහැ. එන්න එන්න ඒගොල්ලෝ සෙල්ෆි ජීවිතය දිගටම කරගෙන යන විදිහට තල්ලු වෙලා යනවා. ඒව වළක්ව ගන්න ඕනේ. You have to keep family prayer time. ඒගොල්ලෝ එක ෆයිට් කරන්න බෑ. ඒගොල්ල එක ප්ලීඩ් කරන්න තමයි වෙන්නේ. එතකොට ඒගොල්ලෝ වැරදුනාම වැරදෙන ඉස්සෙල්ලම සීමා නියම කරන්න ඕන තාත්තා සීමාව තුල ළමයව සුරක්ෂිතව තියාගන්න පුළුවන් අම්මට. ඊළඟට සීමාව වැඩි කිරීම සීමාව උල්ලංඝනය කරොත් මිස්ටේක් මැනේජ්මන්ට් කිරීම. So mistake time is investment time. මේ පරම්පරාව අධිගාමික වගේම අපි ඔක්කොම දන්නවා. හැමතිස්සෙම ඒගොල්ලන්ගේ ලක්ෂණ තිබෙනවා. ඒ පුළුවන්ට වඩා හිතනවා. ඊළඟට ස්පූක් වර්චුවල් රියලිටි මොන්ස්ටර්ස් ඒලියන්ස් ඒවා මහා ලොකු කාරණා
ඒගොල්ලන්ගේ මොලේ හැමතිස්සෙම කැරකෙනවා. ඒගොල්ලෝ නොලෙජ්ම ගොඩක් හොයනවා. ඩිජිටල් ස්ක්‍රීන් එකම ගොඩක් වැඩි වෙනකොට හදවතේ සම්බන්ධකම් ඒගොල්ලන්ගේ ඇහිරෙන්න පටන් ගන්නවා. ඒක මොළයයි බුද්ධියයි හදවතයි අතර ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික සම්බන්ධකමක් තියෙනවා. අර බොයිල් ගී ලෝ එක වගේ. ඩිජිටල් ස්ක්‍රීන් එක නිසා ඒක එන්න එන්න වැඩි වෙනවා. ඉතින් ඔය කාරණා කීපය මොනවානත් ඒගොල්ලෝ රණ්ඩු වෙන්න බෑ. ඒගොල්ලන්ට හයියෙන් කෑ ගහන්න බෑ. එතකොට ඒගොල්ලෝ ප්‍රචණ්ඩ වෙනවා. Because of the digital thrill, ඒගොල්ලෝ අර උත්තේජවත් නිසා ඩොපමින් සෙරටොනින් බැලන්ස් එක වැරදිලා නිසා ඒගොල්ලෝ ඉන්නේ ෆ්‍රයිට් ෆ්ලයිට් ෆයිට් මෝඩ් එකේ. හැමතිස්සම ත්‍රාසයක් ත්‍රිල් එකක් ගහගන්න හරහට කතා කරන්න ඒ කචල් එකෙන් තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒක නිසා ඒ ගැන හැමදාම තාත්තා පුතා සහ දුවට මිනිත්තු 15ක් නිම කරගන්න ඕන තාත්තගේ නෙක්ස්ට් ස්ටෙප් නෙක්ස්ට් ස්ට්‍රෙච් දෙන්න. So they are all the time on edge waiting for the next thing. So you must school yourself, plan ahead. Adda davase mage putata hari duwata hari mama dena stretch ekak mokada mama dena step ekak mokada eigulu hemathissime inne ara seemawa addara tama alut deekata paninna alut deekata panine eka alut rasa ekata yana eka alut danumak dena eka taatthage vishesha wagakimak wenawa me paramparawata eka ammata bar dila ba. So one main reason for addiction is lack of bonding and lack of father interaction with the child. ඉතින් තාත්තා ළමයා එක්ක ක්‍රියා කරන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. So father abuse, aggression, absence, absconding all begin to have an effect on the child. තාත්තා ගෙදර නොසිටීම, හිටියත් නැතුව වාගේ සිටීම, ඇල්කොහොලික් වීම, ආක්‍රමණික වීම හරියට බලපානවා ඒගොල්ලන්ට. මොකද ඒ තාත්තා තමයි ඒගොල්ලෝ එක්ක කෝච් වෙන්න ඕන, මෙන්ටර් වෙන්න ඕන. අපේ කාලේ වගේ ආඥාදායක වෙලා හරියන්නේ නැහැ. එවරි ඩේ යු මස් ප්ලෑන් සම්තිං, මේ බි සම් රීඩිං මටීරියල්, සයන්ස් තිං, යු හැව් ටු ලර්න් සයන්ස්. සෝ වෙන් කිඩ්ස් කම් ටු එම්පැතික් ලර්නින් සෙන්ටර් ඇන් පේරන්ට්ස් මේක් අපොයින්ට්මන්ට්ස් ඇන් කම් to that WhatsApp number, you can ask for an appointment. If you have a problem with the kid, we don't charge, I don't charge anything. They come, I have to sit, I address them. Mama, egolanda thamai katha karala ara vidyatmaka dewal andala egolange loketa athul wenna ona. Itin taatthai ammatai coaching avashyai. Digitized generation ekata taatthai ammai wenne kohomada kiyala egol ekka keenthi aran hariyanne ne. අවුරුදු 14 වෙන්න ඉස්සෙල්ල ඒගොල්ලන්ගේ හොඳම මිතුරා සහ ඒගොල්ලන්ට තමාව කන්සල්ට් කරන්න වෙන දෙයක් වෙන හේතුවක් තියෙනවා. ළමගේ ජීවිතේට ඇතුළු වෙන්නම අවශ්‍යයි. You have to enter into the child's life. You can't agree to him closing the door and having his selfie existence. ඉතින් ඒගොල්ලෝ එක්ක එයා කාමරේ තනි වෙලා දොර වහගෙන එහෙම ඒ ජීවිතේට එකඟ වෙන්න බෑ. ඒක රණ්ඩු කරලා නෙමෙයි, ළමයා එක්ක මිත්‍රශීලී වීම ඒක වේලාවෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන. අවුරුදු 14 වෙන්න ඉස්සෙල්ල මොකද අවුරුදු 14 දී ඒගොල්ලන්ගේ ගොඩක් රොමාන්ස් වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ පියර්ස්ලා තමයි පඬිත්ස්ලා, ඒගොල්ලෝ ඔපිනියන් ගන්න, දැනුවත් කරගන්නේ මේ යාළුවෝ කියන ඒ වගේ. අම්මයි තාත්තයි ඉතින් ජුරාසික් පාර්ක් වගේ ඩිනෝසෝරලා වගේ තමයි ඒගොල්ලන්ට හිතෙන්නේ. ඒ නිසා ඔබ ළමයාගේ මිතුරා විය යුතුයි අවුරුදු 14 වෙන්න ඉස්සෙල්ල. So a lot of negotiation is involved. ඒගොල්ලෝ එක්ක කතා බහ කරලා මේක බේරගන්න අවශ්‍යයි. ඉතින් දැන් මම ඒක කිව්වේ ආදානය නැමැති චරිතය ඇබ්බැහිවීම කොයි වගේ චරිතයක්ද. ඉතින් ඒගොල්ලෝ ඩිජිටයිස් වුණ ගමන් ඒගොල්ලන්ගේ නෙගෝෂියේෂන් ස්කිල්ස් බොහොම අඩු වෙනවා. ඒ කියන්නේ යම් දෙයක් කතා බහ කරලා බේරුම් කරගන්න බෑ දෙනවද නැද්ද. ඒ විදිහට තමයි ඒගොල්ලන්ගේ කතාව යන්නේ. ඉතින් මේකට කේන්ති අරන් හරියන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ අල්ලන්න පුළුවන් අතුලට වඩා අත්තක් අල්ලන ගතියක් තියෙනවා. එයාගේ ඇසෙස්මන්ට් එක වෙනස් වෙලා තියෙනවා. ඒක අර ඩිජිටල් ආදානයේ කොටසක්. ද ඩිජිටල් ස්ක්‍රීන් හැස් රිමූව්ඩ් ආබිට්‍රේෂන් අවුට් ඔෆ් දෙම් ඇන් නොයින් දෙයා ලිමිට් ඇසෙස්මන්ට් දේ කාන් මේක පිච් ඇන් සේ ඇම් ඒබල් ද ඒම් හැස් ගොට් ස්කියුඩ් ඕ ඩිස්ටෝර්ටඩ්. ඒගොල්ලෝ ඉලක්කයට දෙයක් කිරීම, උදාහරණයක් වශයෙන්
ගොඩක් ඩිජිටල් ඉස්ලාමික කියන්නේ පික්සල් ස්ක්‍රීන් එකේ ගොඩක් ඩිජිටල් ඉස්ලාමික ඩිජිටල් ඉස්ලාමික ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට ගියාම අපි කියමු කෝච්චරි කවුරු හරි බැට් එකකින් ගහලා ෆීල්ඩින් ප්‍රැක්ටිස් කරනකොට බෝලේ එනකොට ඒගොල්ලන්ට අත දික් කරලා බෝලේ ෆ්ලයිට් පාත්කණු ප්‍රක්ෂේපණයක්නේ ඒ ප්‍රක්ෂේපණයේ පාත්කණුව බෝලේ එනකොට අත දාන්න තීරණේ නැහැ බෝලේ හැරිලා පපුව වදිනවා එතකොට මොකද ඒගොල්ලන්ට කරන්න ඕනේ බෝලේ උඩට කෙලින්ම දාන්න එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ මානෙන් මෙහෙම බලන්න. අරෙහි ඉඳලා බෝලේ මෙහෙම එනකොට අල්ලන්න බැරි වෙනවා. එපමණට ඒගොල්ලන්ගේ ඉලක්කය ගැනීම අප්සෙට් වෙලා. ඒ නිසා අපි එම්පැතික් ලර්නින් සෙන්ටර් එකේ අපි කැරම් ගහන්න දෙනවා, ටේබල් ටෙනිස් දෙනවා. ඒ විතර නෙමෙයි එම්පැතික් මෝටර් තෙරපි කියලා එකක් තිබෙනවා. ග්‍රිප්ස් ඇන් රෝප්ස් වලින් ඉලක්කය බලා පතයක් හෙවත් ට්‍රැක් එකක් ටයිම්ඩ් වෙලාවකදී කිරීම. ඒවා අපි ඉනෝවේට් කරපු දේවල්. ඒකට කියන්නේ එම්පැතික් මෝටර් තෙරපි කියලා. Those are the innovations. So next part of my talk, I want to get on to a more sociological thing. ඊළඟට අපිට පේනවා මේ DMN එක, default mode network එක, God ගේ design එකක්. ඒ කියන්නේ මිනිත්තු 45ක් මෙහෙම වැඩ කරනවා dopamine ඉලක්කෙට. ඊළඟ මිනිත්තු 15 serotonin වැඩ කරනවා check back එකට. ඒක ඉතාම අවශ්‍ය දෙයක්. සමාලෝචනය සමීක්ෂණය මම හරියට කරාද නැද්ද කියලා ඒක මේ ඒ චෙක් බැක් එක හරිම අවශ්‍ය දෙයක් මිනිස් ජීවිතේට ඒක මම හිතන්නේ ගොඩ්ගේ ඉතාම වටිනා ඩිසයින් එකක් ඒක නැති වුණොත් අපි දන්නේ නැහැ ඇදේට ගියට පස්සේ කෙලින් ඇදේට යනවා කියලා දන්නේ නැහැ මොකද මම කරන එක හරි ඒකයි ඉම්පල්සිව් බිහේවියර්ස් දැට් යූ ආර් පුෂ්ඩ් From where you started, you are pushed in the same direction. No course correction is available in your system. ඔබ කිය අර පතය තුල course correction මාලිමාව නිකන් නැති වෙලා ගිහිල්ලා වගේ. ඒක ලොකු ප්‍රශ්නයක් මේ generation එකට. I think them පරණ කතන්දරයක් තිබෙනවා. ඉතා හොඳ ගයක් තිබුණා. ඒකේ දෙන්නෙක් හිටියා අපි කියමු මේ පුරුෂයෙක් කාන්තාවයි කියලා විවාහයක් කියමු. ඉතින් ඒ දෙන්නා ඔක්කොම එතන සපයලා තිබුණා මොකද ෆස්ට් හෝම් එකේ ෆාදර් ගෝඩ් නිසා ඔක්කොම සපයලා තිබුණා ඔක්කොම හොඳට සපයලා තිබුණා නමුත් ඒගොල්ලන්ට හඬක් ඇහුණා ඔබට අවශ්‍ය සහ ඔබට දිය යුතු ඔක්කොම දුන්නේ නැත What you need and what you most need was not given to you. You were deprived. You were deprived කියන හඬ මිනිස් හදවතට හරිම මේ ආකර්ශනීය ටෙම්ටේෂන් එකක් වෙනවා. ඒක එක සොලෝ කරා. දේ සොලෝඩිඩ් හුක් ලයින් ඇන් සින්කර්. ඒගොල්ල සම්පූර්ණ මේක. එතකොට ඒ වගේම ඒගොල්ලන්ට පෙන්වන විකල්පය දැන් මේක කෑබොත්. මේක කෑබොත් you will get to know the good, the bad beyond the good. They already had knowledge of good, perfect knowledge of good. But what became enticing and interesting was knowledge beyond good. Yam deka yahapatin eha thiyena napura harima enticing napura una. Harima enticing knowledge ekak ne knowledge ekak onamai kiyala. Eka ada dakwama kriya karana digital screen ekak weva nuclear power weva manushyage gatiyak thiyena honda deyin obbata you cross a boundary. When you cross the boundary only it is thrilling and your mindset is if something was said don't you want to cross the boundary if you body connect kiwa me epa kiyala e simawa ullanghane kirima tamai jeevithaye yatharthaye kiyana tanata minissita yomu vela thiyena oka thamai parana palaweni kathandare dan oba oka dannana dannama me eden garden of eden gana kathandareya dan meke inna ahang inna samaharaya God ඉන්නවා කියලා හිතනාය වෙන්න පුළුවන් අනිත් අය God නැහැ කියලා හිතනාය වෙන්න පුළුවන් මොනවා හිතුවත් මේක පොඩ අහන් හිටියොත් වෙච්ච දේ අපේ ගති අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඉතින් ඒක හේම වුණාම තාත්තා ඒගොල්ලන් අත්හැරිනේ තාත්තා ආවා නමුත් අද තාත්තා අත්හැරියොත් තාත්තා මැරුණා ගෙදර අත්හැරලා ගියා වෙන විවාහයක් කරගත්තා නැත්නම් තාත්තා ඇල්කොහොලික් එහෙම නැත්නම් තාත්තා බියුසිව් අග්‍රෙසිව් ලඟ වෙන්න බෑ ඔය මොනවා හරි නිසා තාත්තගේ ෆ්‍රැක්චර් එකක් ආවොත් එතකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් අම්මගේ ෆ්‍රැක්චර් එකක් ආවොත්
අද මම ඒක ඇඩ්‍රස් කරන්නේ අද මම ඇඩ්‍රස් කරන්නේ තාත්තගේ ෆ්‍රැක්චර් එකක් ආවොත්. මොකද අපි දන්නවද 1980 ඉඳලා විතර අම්මගේ ෆ්‍රැක්චර් එකකුත් තියෙන අම්මලා ගෙදර නැහැ. අම්මලා පිටරට ගිහිලා යනාදී වශයෙන් ඒක බරපතල ප්‍රශ්නයක්. නමුත් අද අපි බලන්නේ මේ තාත්තගේ ෆ්‍රැක්චර් එක වැඩ කරපු හැටි. කොහොමද වැඩ කරේ? එතකොට ඒගොල්ලෝ එයා කිව්වා ඒ තාත්තගේ හඬ ඇහිලා හරි බයක් ඇතුණේ. එයා කිව්වා I am afraid. එයා කිව්වා මම බය වුණා. මොකද මම අයිති කාටද දන්නේ නැහැ. මේ එනදී හොඳද නරකද දන්නේ නැහැ. ලොකු උස්සකයක් ඇතුණා. කාවත් විශ්වාස කරන්න බෑ. තමන් හිසට තමාතමේ සෙවනැල්ල මටම සිද්ධ වෙනවා තේරුම් බේරුම් කරගන්න මේක හොඳද නරකද තාත්ත ගැන වුණත් අම්ම ගැන වුණත් ගුරුවරයා ගැන වුණත් බසා ගැන වුණත් රජය ගැන වුණත් මම හිතන හැටි තමයි හරි කියන තත්ත්වෙට එයා පත් වුණා. ඒ නිසා හැමතිස්සෙම සැකින් හිටියේ හෘදයාංගම සම්බන්ධකම් ඇති කරගන්න අමාරු. You can't get intimate. I can't trust anybody. Can't open my heart to anybody. මගේ හදවත කාටවත් විවෘත කරන්න බෑ. මම අයිති කාටද දන්නේ නැහැ. කවුරු මගේ යහපත සුවනාද දන්නේ නැහැ. හැමෝම මගෙන් අයිති ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු ඇති කියලා I am afraid. ඊළඟට එයා කිව්වා I am naked. ඒ මොකද්ද? එයා කිව්වා මම නග්නයි. ඒ කියන්නේ එයාගේ ඔක්කොම වටිනාකම උනා දැම්ම වගේ. Exposed, vulnerable. I am naked. Can I have a very degraded feeling? They felt violated, innocence lost, violated in the most intimate place. It is at the nuna. යාගේ බොහොම සියුම්ම ආශාවන් සම්බන්ධයෙන් එයාව වයලෙට් වුණා. කිසිම රෙවරන්ස් එකක් ගෞරවනීය දෙයක් ඩිග්නිෆයිඩ් දෙකක් ජීවිතේ නැති වුණා වගේ. නෝ සැන්ක්ටිටි ඔෆ් ලයිෆ්. එහෙමයි ඒගොල්ලන්ට දැනුනේ. ඒගොල්ලෝ තමයි මේව තෝරගත්තේ. නමුත් ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ ඒව තෝරා ගැනීමේදී ප්‍රතිවිපාක මොනවද කියලා. දැන් තාත්ත කෙනෙක් ගෙදරින් නැති වෙනකොටත් ඔය ඔක්කොම ළමයට දැනෙනවා. එයා එයා එයාටම තුවාල කරගන්නවා. So they are wounded, naked, bleeding, painful. So there are many things that make people naked. So nakedness is a terrible weapon in the world today. We know that. ඉතින් අපි දන්නවා මේ නග්න වීම, නග්න කිරීම මහා මහා පරිමාණ ව්‍යාපාරයක් වෙලා තිබෙනවා. ඒක පටන් ගත්තේ මුල් ගෙදරදී. I am naked. Then මේකේ කතන්දරයට තව අදාළ කතන්දරයක් තිබෙනවා. ඒක අපි තුන්වෙනි එකත් කරලා එමු. I am afraid. මම බය වුණා. I am naked. මම නග්න වුණා. මම ආවරණය මගේ ආවරණය නැති වුණා. මගේ ආවරණය කවුද මම දන්නේ නැහැ. තුන්වෙනි එක I am hiding. ඒ මොකද්ද? මම හැංගුණා. ඒ කියන්නේ එයාට ඉදිරි ගමනක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. එයාගේ මුළු ලෝකෙම ඇකලුණා. They can't see any good about themselves. ඒගොල්ලන්ගේ ජීවිතේට කිසිම වටිනා දෙයක් තියනවා කියලා දැනෙන්නේ නැහැ. ඉදිරියක් තියනවා කියලා පෙනෙන්නේ නැහැ. Destiny got distorted. Destiny folded up. ඔක්කොම ඇකිලිලා ඇකිලිලා ඇකිලිච්ච implosion. ඇතුළෙන් මෙහෙම ඇකිලුණා. දැන් අදත් සමහරුන්ට ඕක වෙන දවසක් තිබෙනවා. ඒක ඇඩ්‍රස් කරේ නැත්නම් ඒගොල්ලෝ දිවිනසා ගන්නවා. ඒකයි දිවිනසා ගැනීම මෙච්චර මේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ඔක්කොම ඇකිලුණු දවසේ තමයි I am hiding, I give up, I can't face this anymore. ඉතින් ඒගොල්ලන්ට ඒක සමග ලැජ්ජා වෙනවා. දැන් බැරිලා කතා අම්මා කිව්වද මුණේ දැලි ගෑවා කියලා. ඒක ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා. I am hiding. ඉතින් අර පොරොන්දුවක් තියෙනවා. God gave a very good gift. And he wants to work it to become a complete gift. Devayana Mahasaya apita honda deemanawak dunna. Eka utum deemanawak wenna pinisa thamai etuma weda karanne. Etuma ekka api weda karannona. So when you have a good gift and it doesn't go there, there's a howling gap. Because this is what you feel you can, this is where you are. So there's hurt. Etana ridumak thibenawa. Ei me loku gap ekak ne kapolla. Ridumak hurt. ඊළඟට එතන අවමානයක් තියෙනවා. Humiliation. You lose face. You don't know how to build yourself up. ඒතර සමහර අය බොරු මුණක් දාගන්නවා. ඒකට අපි ප්‍රතිරූපය කියනවානේ. ස්වරූපේ නැතිළු නිසා ප්‍රතිරූපයක් දාගන්නවා. Loss of face, put another face. Yeah. So Snapchat for instance help people to
look better, and their virtual reality about their face changes. You can put thicker lips, smart nose, slanting eyes. So it's there's a medical condition called Snapchat dysmorphia. That is when you have ඔබ මූණේ හැඩේ වෙනස් කරාම ගොඩක් සැරයක් ස්ක්‍රීන් එකේ ඔබගේ මූණ ඇත්තම මොකක්ද කියලා දන්නේ නැති මෙඩිකල් කන්ඩිෂන් එකකුත් තිබෙනවා. ඒ කෙසේ වෙතත් ඉතින් ඒ තත්ත්වය මේ I am hiding එයාගේ අනාගතයත් හැංගුණා. ඒක තමයි මිනිස්සාගේ මූලික ප්‍රෙඩිකමන්ට් එක එකයි. දැන් ඔකට අදාළ අනුබද්ධ දෙයක් තිබෙනවා. ඇවිල්ලා අපේ ඔක්කොම ටෙස්ට් එක චෙක් කරනකොට අපේ තත්ත්වය මිනිස්සන් ඇති තත්ත්වය මෙන්න මෙහෙමයි ඒ චෙක් එක යන්නේ. මිනිස්සයා කියනවා I am hungry. ගොඩක් මේ හංග බඩගින්න. මොකද ඔන්නේ බඩගින්න කියන්නේ යුතු දේවල් නෙමෙයි වෙන දේවල් තමයි කන්සියුම් කරලා තින්නේ පරිභෝජනය කරලා තින්නේ. I am thirsty. නන් මාදිලියේ පිපාසාවයි. ඊළඟට ලෙඩ රෝග බෝවීම. දැන් ලෙඩ රෝග මහ පරිමාණ බිස්නස් එකක් දැන්. illness and wellness both are big time industries, a major world turnover industry. ඊළඟට then strangers තමාගේ ගෙදරට තමාමයි තිනේ තමාගේ රටට තමාමයි තිනේ mass scale migration has been engineered. බොහෝ අය තම රට අත්හැරලා යනවා ළමයි ගෙදර අත්හැරලා යනවා. එතකොට විවාහය හරිම අස්ථායිවල තිබෙනවා. විවාහ රීඩිෆයින් කරනවා. ලිංගිකත්වය අත්හැරලා වෙන ලිංගිකත්වයක් තෝරගන්නවා. So estrangement විරසක වීම මිනිස්සාගේ පෞද්ගලිකවත් ජන සමදතාවලත් ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඊළඟට I was ill, you came to see me. ඉතින් අවසානයක තමයි හිරේට ගියාය. ඉතින් ඒ රජතුමා ආවා මෙයා කිව්වා මේ ඔක්කොම තත්ත්ව තිබෙනවා. එක කට්ටියක් හිටියා ෂීප් කයින් කියලා. ඒගොල්ලෝ මේවල්ට මේව විසඳන්න උත්සාහ කරා. තව කට්ටියක් හිටියා ගෝට් කයින් කියලා. ඒගොල්ලෝ තමයි මේව ඇති කරපු අය ලාභය උදෙසා. ලාභය උදෙසා. දැන් මං ඉස්සෙල්ලා ටෝක් එකේදී කිව්වා 1990 වෙනකොට ලෝකේ ආදායමෙන් GDP එකෙන් ටර්නෝවර් එකෙන් 90%ක් භුක්ති විඳින්නේ 10%යි. 2000 වෙනකොට 99%ක් භුක්ති විඳින්නේ ලෝකෙන් 1%යි. 1%ක ප්‍රතිශතය. දැන් මේ වෙනකොට ලෝකෙන් 99.99%ක් ටර්නෝවර් එක භුක්ති විඳින්නේ 10.01%ක් වැනි බොහොම සුළු ප්‍රතිශතයක්. ඒගොල්ලෝ අතේ තමයි ඔක්කොම කන්ට්‍රෝලින් පවර්ස් තියෙන්නේ. ඉතින් දැන් මේ කෝවිඩ් එක ඒක වඩාත් ඒ තත්ත්වය වඩාත් තීව්‍ර කරලා ඉතින් මේක ලොකු දැන් ලොකු තීව්‍ර පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන්නේ which way will the world go. So remember the two first part of my talk was about how addictive behavior comes when you කොහොමද ආදානේ එන්නේ අබැහැවීම එන්නේ කොහොමද අපි prefrontal cortex එකෙන් හිතාමතා executive empathic චර්යාපතය අත්හැරලා අන්තිම පැයේ උත්තේජනය impulse එක අධිගාමිකත්වය මේ පැයට ඔබව තල්ලු කිරීම. එතකොට ඒක පැය දෙක වෙනවා හතර වෙනවා අට වෙනවා 16 වෙනවා මුළු රාත්‍රියක්. So everybody has a day when whole night you are not the same. The fellow who drinks, fellow who gets digitized, fellow who goes pornography, fellow who goes into some abnormal sexual thrill, fellow who tries cocaine, I mean. One night, එක රාත්‍රියක් තිබුණා කඩ ඉමක් පැන්නා. It a morning up, or you got raped or got into some terrible sexual thing you had never gone through. The one who woke up in the morning was not the same. උදේ නැගිට කෙනා වෙනස් වෙලා තිබුණා. This is a spiritual sansiddhya. මේක ආත්මික සංසිද්ධිය. සමාජික social සංසිද්ධියක් විතරක් නෙමෙයි. Something drastically changed inside you. You are not your own. Now you are operating on your amygdala, your hypothalamus, and the last strong impulse, which recruited an anti-reward system. This is pharmacological language.
stress language. ඉතින් ඒ සිද්ධි මාලාව පෑ 24ක් තුල වැඩි කාලයක් යන්න ඕනේ නැහැ ජීවිතයක් විනාශ වෙන්න. You know that. One night is enough. ජීවිතයක් විනාශ වෙන්න. Anti reward system එකක් recruit වුණා. මනුෂ්‍යයාගේ ජීවිතය යොමු කරලා තිබෙන්නේ තෘප්තිය සඳහා reward යහපත් විපාකයේ තෘප්තිය කියමුද? අපිට තෘප්තිය කියමු. එතකොට තෘප්තියට තෘප්ති විරෝධී සිස්ටම් එකකුත් ශරීරයේ තිබෙනවා. එතකොට endorphins recruit වෙනවා, adrenaline, corticotrophin axis එක recruit වෙනවා, stress axis එක recruit වෙනවා. එතකොට neurons multidirectional firing වලට යනවා. stress physiology එකක් තිබෙනවා. ඒ කියන්නේ God design කරපු physiology එක නෙමෙයි, altered physiology, pathophysiology එකක්. එතකොට අපේ හීන වෙනස් වෙනවා. හැමතිස්සෙම දකින්නේ නරක හීන. උදේ නැගිටින්නේ නරක හීන දැකලා. දැන් අපේ මොලේ රෑතිස්ස සිස්ටම් එක ක්‍රියාත්මක වෙනවා ග්ලිම්ෆැටික් සිස්ටම් කියලා. ග්ලයල් සෙල්ස් වලින් ඒ සිස්ටම් එක ගානට ක්‍රියාත්මක වෙනකොට අපි සුව නිින්දකට ඇතුල් වෙනවා. එතකොට ග්ලයල් සෙල්ස් ඇවිල්ලා අපේ වැඩිපුර තියෙන ඩෝපමින්, සෙරටනින්, කොටිකොට්‍රොෆින් ඔක්කොම අනවශ්‍ය න්‍යිරෝකෙමිකල්ස් හක් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔක්කොම න්‍යිරෝන්ස් වල චේන්ජස් හරි ගස්සලා උදේ නැගිටිනකොට අපි වෙරි රිෆ්‍රෙෂ්. අපිට දැන් අපි හොඳ නිින්දකින් නැගිට්ටේ. ඒකේ සංකේතයක් තමයි NREM sleep, NREM, REM sleep cycles 3-4ක් යනවා රෑ 12:00 සිට උදේ 3:00 වෙනකම් මිනිත්තු 20යි 15යි යන සුභාෂයෙන්. Dream sleep, no dream sleep, dream sleep, no dream sleep. මුලින් දකින්න dreams unpleasant ඒවා ටික. හැබැයි උදේ නැගිටිනකොට ප්‍රසන්න dreams දැකලා තමයි නැගිටින්නේ. We are ready for the day. ඉතින් මම මේ ටික දිගට විස්තර කරේ අපිට තිබෙනවා හොඳ සැලැස්මක්. And I came to the conclusion that design needed an intelligent designer. This conclusion I came to soon after my A-level examination. I came first in the island in the A-level examination from St. Thomas's College. Of course, our subjects, you know, chemistry, physics, botany and zoo. And in the Colombo Medical Faculty, in every exam, I topped the batch. But during that time, I came into a change of understanding. The real reason for that was මගේ වෙනසට ප්‍රධාන හේතුව වුණේ මගේ මට මිනිස්සු අවශ්‍ය නැහැ ඒ කාලේ. බුද්ධිය බුද්ධිය බුද්ධිය. I read encyclopedias. I read chemistry or physics, not for the A level, for BSc and beyond. My head just absorbs knowledge. ඉතින් මගේ මොළය මේ දැනුම අවශෝෂණය කරන තරමට මගේ හදවත shrink වෙන්න පටන් ගත්තා. එතකොට තමයි මම හිතුවේ මේක Boyle's law එක වගේ පීඩනය වැඩි වෙනකොට එක්සක්ෂි පරිමාවෙන් එන්න අඩු වෙනවා. ඒ වගේ තමයි මගේ මම සාමාන්‍ය කෑම කන්නේ. encyclopedias දෙක තුනක්. my favorite subject was chemistry. වටේ තියාගෙන තමයි මම කෑම කන්නේ. හැමතිස්සෙම හැන්දෙන් ගැරපෙ මුල් ටට්ටක් ගාලා ඔක්කොම පොත් බල බල තමයි මම කෑම කන්නේ. මම නින්දට වැටෙන්නේ පොත් කියව කියව. රෑ මැද්දේ නැගිටිනා පොත මගේ අතේ. කවුරුත් කිව්ව නිසා නෙමෙයි. studying was great pleasure. මම දැන හිටිනා බුද්ධි කාමයකුත් තිබෙනවා, දැනුම කාමයකුත් තිබෙනවා. ඒකෙන් මම පිරිලා හිටියේ. ඉතින් එක කාලයක් ආවා මට තේරෙන එන්න එන්න මගේ මට මිනිස්සු වෙන්නේ නැහැ, හදවත එන්න එන්න මේ වෙනවා. ඒ කාලෙදී තමයි මට තේරුනේ God has a better design. මම ඒ කාලේ දැනගෙන හිටින්නේ නැහැ, පිළිගත්තෙත් නැහැ, හැමෝම එක්ක ආගිව් කරනවා. නමුත් ඒ තත්ත්වය වෙනස් වුණා. ඉතින් today's talk is based on two things. The addictive pattern of behavior. Gambling hemat menne e vidihata last hour's impulse drives you through the next hour. Understand addictive behavior. The me abbahivima therum gannona demopian meka kiyala dennona lamai ekata athul wenna issella you are tackling a big time problem. It's a design problem. Digital screen and cartoons, digital games are designed to get young fellows addicted, no doubt about that. Etukote ilangata egullo digital screen එකේ gamble කරනවානේ. ඒක game එක higher levels වලට යන්න manic ගන්න ඕන, guns buy කරන්න ඕන. එතකොට reload කරලා හොරකම් කරනවා අම්මගේ තාත්තගෙන්, නැත්නම් credit card වලට යනවා. So it's a world designed to distort the mind. Second thing was the basic human predicament. දෙවෙනි එක මම කියලා දුන්නේ three things that ring in us. I am afraid, therefore we don't know what will make us secure.
I am naked. Therefore, we feel value diminished, value denuded, and we say, I'll return what I got. I'm naked, Brahma. Egolo victim, victimizer venoma. Egolante vechu padrave, anittatat karannona kiyala, vengeful hangimak enawa. Hurt, humiliation, horror or fear. Then comes hatred. I'll give back as much as was done to me. Amen. ඉතින් ඒ ටික තමයි මම ඇනලයිස් කරේ. I'm afraid, මම බය වුණා. I'm naked, මම නග්න වුණා. I'm hiding, මම හැංගිලා ඉන්නේ. ඉතින් ගෝඩ්ගේ ඩිසයින් එක අපිට දුන්න ගුඩ් ගිෆ්ට් එක, එයා කම්ප්ලීට් ගිෆ්ට් එකක් කිරීම තමයි අපේ ජීවිතයේ යථාර්ථික ප්‍රීතිය. That would be real තෘප්තිය. So every form of greed is a perverted appetite to feel only what that ephemeral or ethereal joy can. Ephemeral, ethereal kiyanne apita minis paribhojanayata purawanna beri kotasak manasa. There is a part in man that material joy, satisfaction, fulfillment, achievement can't feel. Eka thamai topmost professor, kochchara senior professor unath mokak unath, there's a haste and a waste that goes beyond. ee mokadda thiyena manushyage mokadda neme manushyatama purawanna beri deyak eka purawanna puluwan ara eternal reason ekka sambandha wimen kiyala thamai mage me suggestion ekka submission. Think about it. Naththam api addictive behavior walata yanawa. Samaharunta addictive wenna politics, anithaya pahata danna, katu ganna, wala kapanna, anithayage me cut the sod under their feet, anithayage niwanga thallu karanda, e jathiye addictions ut thibena. Ilagata buddhimattayata e jathiye addictions ut thibena. Samaharu addictions kiyala karanne boneka, cocaine, kaame waradawa hasiriwa, pornography, e jathiye addictions ut thibena. So think about this. There is another way and a better fulfillment that has to come through a Father, God the Father, coming back to place in your life. This is the principle of the cross. Someone else gave his life to give us the best. Meka thamai amma thatta thula kriya karanne. That's altruism. Lamayinge jeevithaye udesa ounta haki uparama de poojamin kirima. අමෙක් තාත්තෙක් එක කරනකොට එයා හිතන්නේ නෑ, මම ඔයාට බිලියන් එකක් ආයෝජනය කරා, ඔයා පඩි හම්බුනා හැම මාසෙම මට ගෙවන්න 100,000. එහෙම කියන්නේ නෑ. අම්මා තාත්තගේ තිබෙන පූජාව ඒ ළමයාගේ උන්නතිය සඳහා. ඒක අපිට ඇවිල්ලා තියෙන්නේ වෙන උත්තරීතර පූජාවකින් කියන එකයි මගේ සජෙෂන් එක. Thank you for listening for this talk. It was a little different, a science and reason talk. We'll join again on another time.